අවන් එකේ බේක් කරා වගේමයි හරිම සොෆ්ට් එකට ගොඩක් රසට තියෙනවා. ආජනයක් අරගෙන පිටි සහ බේකින් පවුඩර් හොඳින් හලා ගන්නවා. මෙතනදී මම පිටි කෝප්ප දෙකක් සහ බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කර ගන්නවා. ග්‍රෑම් වලින් නම් පාන් පිටි ග්‍රෑම් 220ක් මම අරගෙන තියෙනවා. මේ විදිහට මම පිටි ටික සහ බේකින් පවුඩර් හලා ගන්න එකපාරයි. මේ විදිහට පිටි හලා ගත්තාම බේකින් පවුඩර් පිටි වල හොඳින් කලවම් වෙනවා. එතකොට මේ කේක් එක අපිට ගොඩක් සොෆ්ට් එකට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමති නම් විතරක් මේක දෙපාරක් තුන් පාරක් හොඳින් හලා ගන්න පුළුවන්. එතකොට ඔයාට මේ කේක් එක තවත් ගොඩක් හොඳට සොෆ්ට් එකට හදා ගන්න පුළුවන්. පිටි ටික ලෑස්ති කරගත්තට පස්සේ මම කේක් ට්‍රේ එක සූදානම් කරගන්නවා. අඩියට කුකින් පේපර් එකක් මම කපලා දාගන්නවා. වටේට හොඳින් බටර් තවර ගන්නවා. කුකින් පේපර් එකක් නැති කෙනෙක්ට අඩියට වටේට හොඳට බටර් තවර ගන්න පුළුවන්. එතකොට අපට කේක් එක හරිම පහසුවෙන් අච්චුවෙන් ගලව ගන්න පුළුවන් වෙනවා. දැන් මම ට්‍රේ එක සූදානම් කරගෙන ඉවරයි. ඔයා කේක් එක හදන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ තමයි මේ කේක් එකේ ට්‍රේ එක සූදානම් කරගන්න එක. ඊළඟට මම ටිකක් උස භාජනයක් අරගෙන ඒකට බටර් ග්‍රෑම් 190ක් එකතු කරගන්නවා. කාමර උෂ්ණත්වයේ තියෙන බටර් තමයි මම මේ වෙලාවේදී එකතු කරගත්තේ. බටර් වල තියෙන කහපාට ටිකක් අඩු පැහැයක් වෙනකන් ඔයා මේක හොඳින් බීට් කරගන්න ඕනේ. මම විනාඩි 3-4ක් හොඳින් බීට් කරගත්තා. ඊළඟට මම සීනි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. මුලින්ම සීනි කෝප්පයයි මම එකතු කරගන්නේ. ග්‍රෑම් වලින් නම් ඔයා මේකට සීනි ග්‍රෑම් 220ක් එකතු කරගන්න ඕනේ. ඔයා මේ කේක් එක හදාගන්නකොට ගෙදර තියෙන අඩු කෝප්පයකින් පිටි සහ සීනි එක ප්‍රමාණ වලින් අරගන්න. එතකොට ඔයාට ප්‍රමාණය ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. බීට් කරගත්තට පස්සේ මම ඉතුරු සීනි කෝප්පෙත් එකතු කරගෙන නැවත වතාවක් හොඳින් බීට් කරගන්නවා. සීනි ටික බටර් වල හොඳින් දියවෙනකන් අපි මේක බීට් කරගන්න ඕනේ. මිශ්‍රණයේ පැහැය වෙනස් වෙලා කියලා ඔයාට මෙතන හොඳට පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. අපි කේක් එකක් හදනකොට සාමාන්‍යයෙන් බිත්තර හතර එකපාර එකතු කරගන්නේ නැහැ. එක බිත්තරය බැගින් එකතු කරගනිමින් මේක හොඳින් බීට් කරගන්න ඕනේ. ඒ වගේම බිත්තරයක් කෙලින්ම අපි මේ මිශ්‍රණයට කඩලා එකතු කරගන්නේ නැහැ. එවෙනම භාජනයකට දාලා ඒ භාජනය තමයි අපි මේ බිත්තරය මේ භාජනයට දාගන්නේ. මොකද එක බිත්තරයක් හරි නරක් වෙලා තිබුණොත් ඔයාට මේ මුළු මිශ්‍රණයම විසික් කරන්න සිද්ධ වෙනවා. දැන් මම බිත්තර හතරම එකතු කරලා හොඳින් බීට් කරගෙන තියෙන්නේ. ඊළඟට අපි මේ කේක් මිශ්‍රණයට කලින් හලාගත්ත පිටි ටික 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 එකතු කරගන්න ඕනේ. එතකොට අපි බීට් කරන්නේ නැහැ. මේ වගේ ස්පැචුවල එකක් හරි ලොකු හැන්දක් වාඩ පාවිච්චි කරලා පිටි ටික පෙරලමින් හොඳින් කලවම් කරගන්න ඕනේ. මම පිටි ටික කොටස් තුනකට තමයි මේ විදිහට මිශ්‍රණයට එකතු කරගත්තේ. අපි මේ කේක් එක බේක් කරන්නේ අවන් එක පාවිච්චි කරන්නේ නැතිව ලිපේ. ඒක නිසා අපි මුලින්ම ලිප සූදානම් කරගෙන තියාගන්න ඕනේ. ලිප සූදානම් කරගන්නකොට ඔයාට ඇතුලේ රසනේ පිටතට යන්නේ නැති ලොකු ඝනකම් භාජනයක් සහ තවත් පොඩි උස ඝනකම් භාජනයක් ඕන වෙනවා. මම ලිප හදාගන්න විදිය වීඩියෝ එකේ අන්තිමට ඔයාට කියලා දෙනවා. කේක් මිශ්‍රණය හදලා ඉවර වෙනකොට ඔයාගේ ලිප විනාඩි 10ක් ප්‍රීහීට් වෙලා තියෙන්න ඕනේ. පිටි ටික ඔක්කොම එකතු කරලා මම මිශ්‍රණය හොඳින් කලවම් කරගත්තා. මේ වෙලාවේදී මම වැනිලා බිංදු කිහිපයක් එකතු කරගන්න. දැන් අපි කේක් එකට ඕන කරන බැටර් එක හදාගෙන ඉවරයි. දැන් මම මේක කේක් ට්‍රේ එකට දාගන්නවා. කේක් බැටර් එක ට්‍රේ එකට දාගත්තට පස්සේ මම මේක එක ගානකට හදාගන්නවා. එක ගානකට හදාගත්තට පස්සේ ඇතුලේ තියෙන වායු බබළු ටික ඉවත් කරගන්න ඔයා මේ විදියට හොඳින් 3-4 පාරක් තට්ටු කරන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 10ක් ප්‍රීහීට් කරලා මම හදාගත්ත ලිප. ලොකු භාජනයක් සහ ඒක ඇතුලේ මම ගොඩක් උස ලොකු කේක් අච්චුවක් තමයි අනිත් පැත්ත හරවලා තියෙන්නේ. මොකද මට ඝනකම තියෙන ලොකු උස භාජනයක් මේ වෙලාවේදී හොයාගන්න බැරි වුණා. කේක් එක ඇතුලෙන් තියලා මම ලොකු ටවල් එකකින් වටේට හොඳට කවර් කරගෙන මේ වගේ වැඩි ගින්දරේ විනාඩි 5ක් කේක් එක බේක් කරගන්නවා. විනාඩි 5කට පස්සේ මම මෙන්න මේ ගානට ගින්දර අඩු කරගන්නවා. ඒ කියන්නේ ඔයා ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න ඕනේ.
මේ කේක් එක ලිපේ බේක් කරගන්න මට පැය දෙකක වගේ කාලයක් ගියා. පැය දෙකකට පස්සේ තමයි මම මේ විදිහට ටූත් පික් එකක් ගහලා බලන්නේ. මිශ්‍රණය අතේ ගෑවෙන්නේ නැත්නම් ඔයාගේ කේක් එක හොඳටම බේක් වෙලා තියෙන්නේ. බැටර් එක අතේ ගෑවුනොත් ඔයාලට තව ටික වෙලාවක් මේක බේක් කරගන්න වෙනවා. ඉතින් ඔයා මේ කේක් එක ඉක්මනට බේක් කරගන්න කියලා ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් අඩිය කර වෙලා උඩ අමුවෙන් තමා තියෙන්නේ. මොකද ඇතුලේ තියෙන රස්නෙන් තමයි අපි මේ කේක් එක බේක් කරගන්නේ. කේක් එක හොඳින් බේක් වුණාට පස්සේ මම වාජනයෙන් ඉවත් කරගන්නවා. කේක් එක රස්නේ පිටීම මම පිහියක් අරගෙන වටේට උරුල් කරලා මේ විදිහට අනිත් පැත්ත හරවලා ගලව ගන්නවා. බලන්න මම මේ කුකින් පේපර් එක අයින් කරනකොට කේක් එකේ අඩිය කොහොමද බේක් වෙලා තියෙන්නේ කියලා. කර වෙලා නැහැ, හරිම සොෆ්ට් එකට ලස්සනට බේක් වෙලා තියෙනවා. මේ පිළිවෙලට ඔයා කේක් එකක් හැදුවොත් ඔයාටම බලා ගන්න පුළුවන් කොච්චර සොෆ්ට් එකට හොඳ කේක් එකක් හදා ගන්න පුළුවන්ද කියලා.